මේ රටේ වීසා නැතුව රැඳිලා ඉන්න ඩයනාගමගේ නමින් පෙනී සිටින ස්ත්‍රිය අත්අඩංගුවටගෙන ඒ තැනැත්තියට රටේ නීති අනුව දිය යුතු දඬුවම් ලබා දිය යුතුයි. ඒ වගේම තමන් අසත්‍ය කරුණු තමන්ගේ පක්ෂයට ආණ්ඩුවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තමන්ට හිමි නැති තනතුරක් දරලා ලබාගත් වරප්‍රසාද ආපසු ලබා දිය යුතුයි. එසේ ලබා නොදුනොත් ඒ සඳහා දඬුවම් දිය යුතුයි. ඒ වගේම මේ මතයක් ප්‍රකාශ කරන්න උත්සාහ කරනවා ඩයනාගමගේගේ මන්ත්‍රී ධුරේ නැතුණාම සමග ජන බලවේගී නීත්‍යානුකූල භාවිත ප්‍රශ්නයක් වෙනවා කියලා. පළවෙනිම කාරණේ තමයි ඩයනාගමගේ කිසි වෙලාවක සමග ජන බලවේගී නාම යෝජනා පත්‍ර වලට අත්සන් කළේ නැහැ. වර්තමාන පාර්ලිමේන්තුවට තේරිපත් වූ ඇති මන්ත්‍රීවරුන් හා සම්බන්ධ නාම යෝජනා වලට අත්සන් කරේ සමග ජන බලවේගී එවකට මහලේ කමරයා වුණු රංජිත් මද්දුම බණ්ඩාර. කිසිම ආකාරයකට ඩයනාගමගේට නාම යෝජනා අත්සන් කිරීම සඳහා බලයක් තිබුණේ නැහැ. ඒ වගේම පක්ෂයේ මෙහෙවීමේ සම්පූර්ණ බලය තිබුණේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට. ඒ නිසා පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ 2020 නාම යෝජනා බාර ගන්න අවස්ථාවද විට ඩයනාගමගේට මේ පක්ෂය පිළිබඳ කිසිදු පාලනයක් නොතිබුණු නිසා එහි පාලනය සම්පූර්ණයෙන්ම මහලේකම්වරයා වන රංජිත් මද්දුම් බණ්ඩාරටත් පක්ෂ නායකයවරයා වන සජිත් ප්‍රේමදාසරත් තිබු නිසා සමග ජන බලවේගයේ නිත්‍යානුකූල භාවයට කිසිම ගැටලුවක් නැහැ. ඒ විතරක් නෙමෙයි. ඔය ඕෂල හේරත් මහත්මයාම පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ අතරතුර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගිහිල්ලා සමග ජන බලවේගයේ නිලධාරි මණ්ඩලය මාරු කිරීම ගැන නම මාරු කිරීම ගැන අභියෝග කළා. සමග ජන බලවේගයේ නීත්‍යානුකූල භාවය ගැන අභියෝග කරා. ශ්‍රේෂ්ඨාධිකරණය ඕෂල හේරත් මහත්මයාගේ එම නඩුව ප්‍රතික්ෂේප කරා. මූලිකවම ප්‍රතික්ෂේප කරා. ඒ කියන්නේ සමග ජන බලවේගයේ නීත්‍යානුකූල භාවය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඕෂල හේරත් මහත්මයාම පවරපු නඩුවකදී පිළිගත්තා. එතකොට සමග ජන බලවේගයේ නීත්‍යානුකූල භාවයට කිසිදු හානියක් නැහැ. ඒ අධිකරණ මේ වශයෙන් පරීක්ෂාවට ලක්වෙච්ච දෙයක්. අභියෝග කරා. ඒ අභියෝගය සමග ජන බලවේගයේ ජයගත්තා. අපි ජයගත්තා. ඒ නිසා දැන් තියෙන්නේ රටට බොරු කරපු සමග ජන බලවේගයට බොරු කරපු රජයේ මුදල් අවභාවිත කරපු නීති විරෝධීව මේ රටේ රැඳිලා ඉන්න ඩයනාගමගේව අතරඟුටගෙන රටේ නීතිය ක්‍රියාත්මක කිරීමයි. අපි සන්තෝෂ වෙනවාද රටින් පිටවීම තහනම් කරන නියෝගයක් ලැබුණා. දැන්වත් දේශපාලන බලපෑමට යටත් නොවි වර්තමාන ආණ්ඩුවේ අයුතු දේශපාලන බලපෑමට යටත් නොවි පොලිසිය කටයුතු කරලා ඉක්මනින්ම මේ චෝදනා ගොනු කිරීමේ කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. මගේ අධිකරණයේ ස්වාධීනත්ව සම්බන්ධයෙන් ඔබතුමාගේ මතය මොකක්ද? අනිවාර්යයෙන්ම මේ රටේ අධිකරණයේ ස්වාධීනයි. මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය නිසා තමයි තරාතිරම නොබලා මේ රටේ පුද්ගලයන් හා සම්බන්ධ යුක්තිය පසුදිලීමේ ක්‍රියාදාමය අධිකරණය හරහා මිනිසුන් යුක්තියක් ඉෂ්ට කරන්න පුළුවන් කියන්නේ. මේ රටේ වැදගත් කාරණා රාශියකදී අධිකරණය ඒ සාධාරණත්වය ඉෂ්ට කරලා තියෙනවා. ඒ වගේම රටේ තියෙන නීතිය ඒ එක් එක් නඩුවේ සිද්ධිමය කරුණු අධිකරණය සලකා බලලා තියෙනවා. මේ රටේ අධිකරණයේ ඉතා බරපතල විදිහට ස්වාධීනත්වයේ සහ අධිකරණයේ තියෙන හැකියාව පරීක්ෂාවට ලක්වෙච්ච අධිකරණය. වසර 200කට ආසන්න ඉතිහාසයක් තියෙන මේ ආසියානු කලාපයේ තියෙන ඉතාම ඓතිහාසික වටිනකමක් තියෙන අධිකරණයක්. ලාල්කාන්තලා අනුර දිසානායකලාට මේ අධිකරණයේ වටිනකමක් නැති වුණාට ලාල්කාන්තලාට අනුර දිසානායකලාට මේ රටේ නීතිඥවරුන්ගේ වටිනකමක් නැති වුණාට මුළු ලෝකෙම ගෞරවයට ලක් වෙච්ච ලෝකේ ඉහළ පෙළේ අධිකරණවල ඉහළ තනතුරටපත් වෙච්ච අධිකරණ පද්ධතියක් අපිට තියෙනවා. අඩුපාඩු තියෙනවා. ලෝකේ හැම අධිකරණ පද්ධතියකම අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු හදාගන්න එක අපේ වැඩක්. හැබැයි මේ අධිකරණ පද්ධතිය අපහාසයට ලක් කරන එක, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයේ අභියෝග කරන එක ඉතාම බරපතල වරදක්. ඒ පිළිබඳව වගකිවිතු ආතන ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ශ්‍රී ලංකාවේ අධිකරණ සලකා බැලිය යුතුයි මේ කරන විවේචනය පිළිබඳව.